මේ ඉන්නේ නුවරඑළියේ වික්ටෝරියා උද්‍යානයේ. අපේ ප්‍රේක්ෂක කල්පනා කරන්න ඇති මම මේ එකපාරටම හදිස්සියේ නුවරඑළියට ආවේ ඇයි කියලා. තොරතුරක් ආවා. පරිසරවේදී තිලක් කන්දක මහත්මයාට අසනීප වෙලා නුවරඑළියේ ආරෝග්‍ය ශාලාවේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා කියලා. මම ආවේ එතුමා බලන්න. පුදුමයක මහතෙක්. මට එතුමා මුණ ගැහුණා නුවරඑළිය නගරයේ මැද්දේ. වික්ටෝරියා උද්‍යානයට අපි දෙන්න ගොඩ වුණා. Victoria උද්‍යානයේ දිකන්දක මාත්‍යා අඳුරන ජනතාව කන්දක මාත්‍යාත් එක්ක කතා කරා. ඒ වගේම එතුමා දන්න අඳුරන ශාකත් තිබ්බා. මල්ටි පෙන ශාක. අසලිය මම ගැටල ඇති නව කතා පොතක් කියලා දුන්න අසලියමල් ඇත්තට මේක නම අසලිය මේක නෙදර්ලන්ත ජාතික පුෂ්පය දැන් මේක වර්ග තුන වර්ග තුනක් තියෙනවා කියන්නේ පාට තුනක් එක දෙයක් දම් පාට තැඹිලි පාට සහ සුදු පාට මම ජපානයේ ද මේක දැන් හදලා තව බතික් වගේ ඉවත් හදලා තියෙනවා විශේෂයෙන්ම වැටි වලට දාන්නේ අර ලස්සන ගහක් මල් වැටවල වලට දාලා කපලා මල් කැපුලේට කාලා සත්‍යන්තම සීත්‍ය ලස්සන මල් මල් සීත්‍ය කරනවා මම කියන්නේ මේ හරි හරි සුන්දර මල් ගහක් ඉතින් මම හරි ආසයි මේ ගහට මම යන යන හැමතැනම ඇදුවා මේ ගහ අනාගතයේදී යම් කිසි දවසක මගේ පියර ධම්මානිය මේ ගහේ මල් කිපෙන උරවල දකින්න පුළුවන් වේ මොකද දැන් තමත් ඒක තියෙනවා තා පුංචි වැඩි දකින්න පුළුවන් වේ මේ ගහ අද මේක ඉගෙන ගන්න ළමින්ට හරි වටිනවා මේක එක ගහක කොළ ඇලෙනවා ඒ සුදුයි මේ මතේ ඇලෙනවා තැඹිලි පාටේදී කොළේ පළක් දම් පාටේදී කොළේ උල් සුදු පාටේදී කොළේ ඇලෙනවා ඇලෙනවා ඒකේ බූවක් තියෙනවා මේ මේ විදිහට තමයි මේවා අඳුර ගන්නවා නම් අඳුර ගන්න වෙන්නේ මගේ ජීවිතේම උනේ උද්‍යානීය සහ උද්‍යාන අලංකරණය කියන්නේ අද රෝහලේ තම රෝහල හිටියේ රෝහලේ අද ස්ට්‍රයික් නැස ඒ හින්දා නිදහසක් ඊට පස්සේ මම අද නවතිනවා මට මාව බලා ගන්න ඔතෝ කරන වෛද්‍යවරයාගේ නිවසේ ඒ යන ගමන් මම බැස්සා ගාඩන් එකට මොකද මම මගේ මනස තව තවත් අන්සුම් වෙන්න ඕන ඒක මම බැස්සා ඒකේ තමයි මම මේ පෙන්වන්නේ මේ මල්ගස් ටික මොකද හැමදාමත් මම ආදර කරන මල්ගස් මේ මෙවැනි උද්‍යානයක් කීපයක් ලංකාවේ හැදෙන්න ඕනේ කන් දෙකේතර පරිසර ගොවිපල මේ ගස් ගැටි වල දා තියෙන සම්පූර්ණයෙන් මේක එතකොට මේ මම නාලපිටි පරිසර ගොවිපල මේවා ඒක මම සබදාහන් ගොවිතැන නාමේ ඉක්වල ඒකෙත් මම මේ ගස් හදලා තියෙනවා මම කියන්නේ පුළුවන් තරම් ලෝකේ ලස්සන කරලා දෙන්න එතකොට කේන් තියෙන්නේ ඒ වගේ දේවල් ඉතින් ඒක මම දැනුත් මේ ආවේ මොකද ප්‍රේෂර් එක තව ටිකක් වැඩි වෙනවා වෛද්‍යවරු කියනවා වැඩි මාන්ත්‍ර වෙන්න ඉපයි කියලා මේ ප්‍රෙසර් එක අඩු වෙන හොඳම දෙයක් තමයි මම මල් මම මල් දත්තියක් අසට ඇවිල්ලා ඉන්නවා මේක ලොස්සු මුළු තමයි සාමාන්‍ය ගහ හඳුන්වන්නේ නමුත් අපේ මිනිස්සු සාමාන්‍ය මේකට කල් කියන්නේ බොටල් බ්‍රස් කියලා ඒ කියන්නේ උද්‍යාන වලට කල විකුණන්නේ බොටල් බ්‍රස් කියලා ඒ කියන්නේ බෝතලේ හොදන බ්‍රස් එකක් මේවා ළමින්ගේ අර ඉන්දිය ළමින්ගේ කිලි බෝතලේ හොදන්නේ මේ වගේ බ්‍රස් එකකින් එහෙනම් බොටල් බ්‍රස් කියලා මේක සුදු පාට සහ සතු පාට පාට දෙකක් තියෙනවා ඉතින් උද්‍යානයක තියෙන ඕනේ අලංකාර ගහක් ඖෂධයක් හැටියට පාවිච්චි කරනවා ලොස්සුමුළු ඉන්දියාවේ නම් ඒ කියන්නේ මේකේ මේ සුඹුළු ටික අතර ගන්න පුළුවන් අතර ගත්තාම ගලවලා වීදුරු භාණ්ඩ ප්‍රවාහනය කරලා ලංකාවේ විදුලි පාවිච්චි කරනවා වගේ ඒගොල්ලෝ ලොස්සුමුළු පාවිච්චි කරනවාත් මම දන්නවා
ඉතාමත් අලංකාර ගාන ජනකම කොළයක් ලස්සන මලක් සිවිල සුමානයක් විතර තියෙන මේක සාමාන්‍යයෙන් එල්ලෙනවා මේ එල්ලෙන ලස්සන ගහ සීහල ගම්මානේ මම අදලා දිනා ගස් තුනක් ආදරණීය සේනාසනේ ඇතුළේ වෙනවා මෙහෙම ගහක් අපේ ගෙදර තියෙන අනාවල පිටි කන්ද ගෙදර පරිසර ගොබුලේ එතකොට ඒකේ තේගස් සස්ය මේක තියෙනවා මගේ දළු කට නැහැ මේකෙත් දළු කට මොකද හිතේ මේක තේ ගහක් කියලා නේ හරියටම තේ දැල්ල වගේ එතකොට මේක තේ ගහක් නෙවෙයි නෑ ඒ වුණත් මිනිස්සු දන්නේ නැතුව කප්පාදු කරන කල් කප්පාදු කරනවා තේ ගහ කප්පාදු කරනවා එතකොට මේක ඇත්තටම මල ගත්තාම රෝස මලක් මේ තියෙන්නේ මේ මල ගත්තාම රෝස මලක් පාට තුනක් තියෙනවා සුදු පාටයි රතු පාටයි ඔල්ලා පැමිලා රෝස පාටයි එතකොට මේක තනි පෙත්ත ඩබල් පෙති වතේක වතින් ආයෙත් බෙදෙනවා මේ රෝස මලක් තියෙනවා තේ ගහක් තියෙනවා එතන මේ රෝස ගහක්වත් නෙවෙයි අපේ මතක තියාගන්න ඕන රෝස ගහයි තේ ගහයි මේ ගහයි එක පවුලේ එන මේකට කියන්නේ ටී රෝස් ටී රෝස් උද්‍යානයේ තියෙන ලස්සන ගහක් මගේ කන්ද ගෙදර පරිසර ගොයිපලේ මේ වර්ණ තුනම තියෙනවා විතරක් නෙමෙයි මුළු මුළු මගේ ඒ ගෙදර ගොයිපල අලංකාර කරන කිරීමේ ප්‍රධාන තැනක් මේක තිබුණා Thank you.